අයිබෝවන් වල හැමෝටම ඉතින් ඔන්න මම අද ඔයගොල්ලන්ට අරගෙන ආවා පුළුන් වගේ සොෆ්ට් එකට රසට කොහොමද පෑන්කේක් හදාගන්නේ කියලා. ඉතින් අපි බලමු මේ රසම රස රෙසිපි එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් තාමත් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. අපි යමු වීඩියෝ එකට. මුලින්ම මම බිත්තර ගෙඩි දෙකක් අරගෙන ඒකේ සුදු මද දෙක සහ කහ මද දෙක මේ විදිහට වෙන් කර ගන්නවා. ඊට පස්සේ කහ මද දෙක මේ වගේ වික්ස් එකකින් මේ විදිහට වික්ස් කර ගන්න. වික්ස් කරගත්තු කහ මද එකට මම එකතු කර ගන්නවා ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 20ක්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් කිරි පිටි උනත් දිය කරලා ගන්න. ඒකත් මේ විදිහට වික්ස් කර ගන්න. දැන් මම එකට එකතු කර ගන්නවා පාන් පිටි ග්‍රෑම් 30ක්. ඉතින් පාන් පිටි ටික මේ විදිහට හලලා එකතු කර ගන්න. දැන් පාන් පිටි ටික මේ විදිහට හොඳට වික්ස් කර ගන්න ඕනේ අපි. පාන් පිටි ටික මේ විදිහට අපි මික්ස් කරගත්තට පස්සේ මම එකට එකතු කර ගන්නවා වැනිලා තේ හැඳි 4න් එකක්. ඒකත් මේ විදිහට හොඳට කලවම් කරගන්න. කලවම් කරගෙන ඒක පැත්තකින් තියාගන්න. දැන් මම බිත්තර සුදු මද ටික බීටර් එකේ උපරිම වේගයට දාලා මේ විදිහට බීට් කරගන්නවා පෙනෙනකම්. මේ වගේ පෙන එනකම් බීට් කරගත්තට පස්සේ මම මේකට එකතු කරගන්නවා සීනි ග්‍රෑම් 25ක්. ඉතින් එක සැරේ එකතු කරගන්න දෙසරයකට තමයි එකතු කරගන්නේ. දැන් ඔක්කොම සීනි ටික එකතු කරගෙන මේ වගේ හොඳින් අපි මේක බීට් කරගන්න ඕන. විනාඩි 3ක් වගේ හොඳට බීට් කරනකොට ඔයගොල්ලන්ට මේ විදිහට බිත්තර සුදු මදයක හොඳ ඝනකමට එනවා. ඒ කියන්නේ බීට් කරනකොට අතට තද ගතියක් දැනෙනවා. ඒ වගේම මේ වගේ හොඳ පීක් එකක් ආවට පස්සේ අපි බීට් කරගන්න එක නවත්ත ගන්නවා. දැන් අපි හදාගත්තු පිටි මිශ්‍රණයට සුදු මද මිශ්‍රණයෙන් භාගයක් එකතු කරලා මේ වගේ ස්පැචුල් එකකින් ඔගොල්ලෝ මික්ස් කරගන්න. දැන් මේ මිශ්‍රණය අපි බීට් කරගත්තු බිත්තර සුදු මද මිශ්‍රණයට මේ විදිහට එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මේ දෙක ආයෙත් මේ විදිහට හොඳට කලවම් කරගන්න. දැන් මම පෑන්කේක් මිශ්‍රණය හදාගෙන ඉවරයි. ඊට පස්සේ මම පයිපින් බෑග් එකක් අරගෙන මේ මිශ්‍රණය පයිපින් බෑග් එකට මේ විදිහට එකතු කරගන්නවා. දැන් මම පෑන් එකක් මේ විදිහට ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකක් එකතු කරගෙන ටිෂූ පේපර් එකකින් පෑන් එකේ ඇතුළ වටේටම මේ විදිහට තෙල් ටික තවර ගන්නවා. දැන් මම පෑන්කේක් මිශ්‍රණය මේ විදිහට පෑන් එකට එකතු කර ගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට පයිපින් බෑග් එකක් නැත්නම් ඔයාලට මේ විදිහට පෑන්කේක් මිශ්‍රණය එකතු කර ගන්න පුළුවන් හැන්දක් ඕ කප් එකක් ආධාරයෙන්. දැන් අපි පෑන් එක මේ විදිහට පියනකින් වහලා අඩු ගින්දරේ විනාඩි 2-3ක් විතර මේ පෑන්කේක් එක පුච්ච ගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ පෑන්කේක් එක උඩ පොඩි සිදුරු සිදුරු වගේ තියෙනවා. ඉතින් ඒ වගේ ආවට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ පෑන්කේක් එක අනිත් පැත්ත හරව ගන්න. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති ලස්සන දුබුරු පාටක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ ලස්සන දුබුරු පාටක් ගන්න ඔයගොල්ලෝ මේක අඩු ගින්දරේම පුච්ච ගන්න ඕනේ. ඉතින් මම මේ රසම රස පෑන්කේක් එක හදාගෙන ඉවරයි. ඔයාලත් හදලා බලන්න. මේක හරිම සොෆ්ට්. ඉතින් මේක ඇතුළ නිකන් පුළුන් වගේ ඔයගලන්ට පේනවා ඇති. ඉන්න මම එකක් කඩලා පෙන්නන්න. මේ ඉතින් පොඩි බබාලට වුණත් අපිට මේක දෙන්න පුළුවන්. ඒගොල්ලෝ ගොඩක් ආසාවෙන් කයි. ඉතින් ඔයගොල්ලොත් උදේ කෑම වේලකට මේක හදලා බලන්න. වෙනසකටත් එක්ක හරිම රසයි. ඉතින් තවත් මේ වගේ රසවත් රෙසිපි එකකින් හම්බ වෙමු.